අයිබුවන් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් නද ඔබ හමුවන මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමෙන් ප්‍රවෘත්ති සිරස්තල දීඝවාපී රත පෙරහැර ගමන් නරඹයි දහම් දැනුම ලබා දෙන ගුරු බවතුන් නැගීම ගර්භණී මව්වරුන් උදෙසා ජන සත්කාරයක් ගාල්ල කරාපිටිය ජර්මන් මිත්‍රත්ව මාතෘ රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් බෞද්ධ අමාත්‍ය ජාලයත් ආරක්ෂක අමාත්‍යංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යළිදකිඹු දීඝවාපී ව්‍යාපෘති යටතේ ගොඩනැගෙමින් පවතින ඓතිහාසික අම්පාර දීඝවාපී මහා සෑරදුන්ගේ සෑගර්භේ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තු නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ යටතේ එම පූජාවස්තුන් අලංකාරව සකස් කරන ලද රන්සිවිගයක වඩා හිඳුවා දීඝවාපී පුදුබිම දක්වා වැඩම කරවීමේ රත පෙරහර අද කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ පරිශ්‍රයෙන් ගමන් ආරම්භ කළා. විවිධ ආක්‍රමණ අභිමුඛ හානියට පත් දීඝවාපී සෑරදුන්ගේ තේජමාන ශ්‍රී විභූතිය යළි ප්‍රතිස්ථාපනය කර සම්බුදු සසුනට පිදෙන මහඟු පුණ්‍ය කර්මය යටතේ සෑරදුන්ගේ සෑගර්භය තුල සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීමට එළඹෙන 14 වනදා සියලු කටයුතු මෙවන විට සූදානම් කරමින් පවතිනවා. ඒ අනුව තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේලා හා පූජා වස්තුන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථාන පරිශ්‍රයේදී කළ රන්සිවි ගෙවල් තුල තැන්පත් කිරීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා සහ ආරාධනය පරිදි වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් විශ්වාමික ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සදහවතුන් වෙත එම සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් දැකබලා වන්දනාමාන කිරීමටද එහිදී අවස්ථාව හිමි වුණා. වැඩම කරවා සදාකාලික දම්පහන දල්වා දහවල් විශේෂ සම්බුද්ධ පූජාවක්ද අද පැවැත්වුණා. සම්බුද්ධ පූජාව මෙහෙවීම බෙරගල ඉසිපතන විවේක සේනාසනාධිකාරී පූජ්‍යපාද කනිච්චිගල පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර එහි දායකත්වයගෙන කටයුතු කළේ කළුතොට ෆයිනෑන්ස් අධිපති නන්දසේන කළුතොට මහතා සහ අධ්‍යක්ෂක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ශාමා කාන්ති කළුතොට මහත්මිය ඇතුළු පිරිසයි. අද දවස ගැන කල්පනා කරලා බලන කල හැම දිනාටම ජීවිතේ අමතක නොවන දවසක් බවට පත්වෙනවා. මේ විදිහට මහානීය පින්කමකට සම්බන්ධ වෙන්නට අතහිත දෙන්නට ඔබ අප හැම දිනාටම සසර මහා පුණ්‍ය ශක්තියක් තිබ්බා. එනිසා තමයි මේ විදිහ අපට නැවත නැතට නොදකින විදිහට මහානීය පින්කමකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණේ. එනිසා මේ බුද්ධාලම්මන ප්‍රීතිය ඇති කරගෙන තමයි මේ තව තවත් බුද්ධාලම්මන ප්‍රීතිය දියුණු කරගන්නට මේ දහවල් යාමේ උතුම් සම්බුද්ධ පූජාමේ පින්කම සිද්ධ කරන්න සූදානම් වන්නේ. අ
අද පස්වරුවේ අනුව රන්සිවි ගෙවල් තුළ තැන්පත් කළ එම සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තුන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථාන පරිශ්‍රයෙන් වැඩම කරවන රථ පෙරහැර ගමන් ආරම්භ කළා. රජු දෙයට දුන් ගායයි සිවන් වලත් ගිතලේ සුවිසල් බවින් යුතු කූපයයි. එයනුව මෙම රථ පෙරහැර ගමන් කරන ගමන් මාර්ගය තුල සිට ඔබටත් මේ මහානීය පින්කම සඳහා දායක වීමේ හැකියාව පවතිනවා. දීඝවාපි ඒ අනුව රථ පෙරහැර අද දිනේදී කිරිබත්ගොඩ, යක්කල, නිට්ටඹුව, වරකාපොළ, අඹේපුස්ස, අලව්ව හරහා පොතුහැරට පැමිණ කුරුණෑගල නගරයෙන් ඉබ්බාගමුව, ගොකරැල්ල හරහා මැල්සිරිපුර සිරි සුගත පාලාරාම පිරිවෙන් විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතයි. රථ පෙරහැර හෙට දිනේදී මැල්සිරිපුර සිරි සුගත පාලාරාම පිරිවෙන් විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර ගලේවෙල, දඹුල්ල, දිගම්පතහ හරහා මින්නේරිය ඔස්සේ ගිරිතලයේ ශ්‍රී ඉසුරු සුමන විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතයි. අනතුරුව අනිද්දා දින එනම් මෙම මස 7 වනදා ගිරිතලයේ ශ්‍රී ඉසුරු සුමන විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන රථ පෙරහැර පොළොන්නරුව, මනම්පිටිය, දිඹුලාගල, ශ්‍රීපුර, දෙහිඅත්ත කණ්ඩිය, සඳුන්පුර, නව මැදගම ඔස්සේ ගිරාඳුරු කෝට්ටේ හරහා මහියංගන රාජමහා විහාරස්ථානය වෙත ළඟා වීමටයි සැලසුම් කර ඇත්තේ. ජූලි මස 8 වන දින මහියංගන රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන රථ පෙරහැර පදියතලාව, මහඔය, මංගලගම, රජගලතැන්න, ගෝනගොල්ල, උහන හරහා අම්පාර ඔස්සේ එරගම නගරයට පැමිණ ඓතිහාසික දීඝවාපි රාජමහා විහාරස්ථාන පරිශ්‍රයට ළඟා වීමට නියමිතයි. බෞද්ධ අමාත්‍ය ජාලය ආරක්ෂක අමාත්‍යංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යලිදකිමු දීඝවාපි ව්‍යාපෘති යටතේ ගොඩනැගෙමින් පවතින ඓතිහාසික අම්පාර දීඝවාපි මහා සෑරදුන්ගේ සෑගර්භේ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 14 වනදා සිදු කිරීමට නියමිතයි. එසේ නිධන් කිරීමට නියමිත පූජා වස්තු සඳහා ඔබටත් සදැහැති මූල්‍යමය දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා. ඓතිහාසික දීඝවාපි සෑරදුන්ගේ ගර්භෙහි ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීම වෙනුවෙන් ඔබටත් දායක විය හැක. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා පූජා කිරීම වෙනුවෙන් ටිකට් පතක් ලබා ගනිමින් ඒවායේ බාරකාරීත්වය ලබා ගැනීමට ඔබටත් දැන් වාසනාව උදා වී ඇත. එවෙනුවෙන් ටිකට්පත් ලබාගත හැකි ස්ථාන ශ්‍රී සම්බෝධි මහා විහාරයේ කොළඹ 7 ඓතිහාසික දීඝවාපි පුදබිම. මේ සසර පුරාවට ඔබට අපට ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ශාසනයට පූජා කිරීමට වාසනාව ඇති දීඝවාපි සෑ රදුන් වෙනුවෙන් සැදැහැ සිතින් දායක වන්නේ.
වත්මන් දරුපරපුර ධර්මඥානයෙන් සහ ගුණධර්මයන්ගෙන් පෝෂණය කිරීමේ යුතුකම ඉටු කරන වියගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 55ක ඉගැන්වීම් කටයුතු සිදු කරන ගිහි පැවිදි දහම් පාසල් ගුරුභවතුන් නැගීමේ උළෙලක් ඉකුත් දිනක පැවැත්වුණා. ඒ මාවර මණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී. ධර්මශාස්ත්‍ර ප්‍රසාදනී ගෞරවනාම ප්‍රධානිය ලෙසයි මෙම දහම් පාසල් ගුරුභවතුන් ඇගීමේ උළෙල නම් කර තිබුණේ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යක්ෂ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද වැලිමිටියාවේ ඥානරතන නායක ස්වාමීන් වහන්සේ මෙම උත්සව සභාවේ මූලාසනස්ථව කටයුතු කළා. බියගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරුලේඛකාධිකාරී පූජ්‍යපාද පොතාණේගම සුමනරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත සියපද සංවර්ධන පදනම විසින් මෙම ගුරු උපහාර උළෙල සංවිධානය කර තිබුණා. මෙහිදී බියගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 55ක ඉගෙන්වීම් කටයුතු සිදු කරන ගිහි පැවිදි ගුරුභවතුන් 240 දෙනෙකු සඳහා ගෞරවනාම පුද කෙරුණු අතර මහාචාර්ය පූජ්‍යපාද කන්දේගොඩ විමල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය මෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි මහතා ඇතුළු සුපින්වතුන් පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පොළොන්නරුව ප්‍රදේශයේ ගර්භණී මව්වරුන් පිරිසක් සඳහා සහන සැරසීමේ ජන සත්කාරක වැඩසටහනක් ඉකුත් දිනක පොළොන්නරුව හිඟුරක්ගොඩ ජයමහා පිරිවෙන් විහාරස්ථානයේදී ක්‍රියාත්මක කළා. සිංගප්පූරු බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍යපාද අපරැක්කේ ශ්‍රී සුමන ස්වාමින් වහන්සේ මෙම ජන සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී තිබුණා. මෙහිදී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පදිංචි අඩු ආදායම් ලාභී ගර්භණී මවරුන් 30 දෙනෙකු සඳහා මෙහිදී රුපියල් 15,000ක් වටිනා වියළි ආහාර සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කෙරුණා. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කටුගම්පලපිය රතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවටපත් ගර්භණී මවරුන් පිරිසකට පිළිසරණක් ලබා දෙමින් සංවිධානය කළ මෙම ජන සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. කැලිෆෝනියාවේ හොස්පිටල් සර්විස් සපෝට් ආයතනය මගින් ගාල්ල කරාපිටිය ජර්මන් මිත්‍රත්ව මාතෘ රෝහල වෙත විශේෂඥ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ඉකුද්දා සිදු කළා. ඒ පූජ්‍යපාද රජවැල්ලේ සුබෝධිනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන්. කැලිෆෝනියාවේ හොස්පිටල් සර්විස් සපෝට් ආයතනය විසින් රුපියල් මිලියන 25කට ආසන්න වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ මෙලෙස කරාපිටිය ජර්මන් මිත්‍රත්ව මාතාරෝහල වෙත ලබා දීම සිදු වුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අකුරටියේ නන්දනා හිමියන්ගේ සහභාගීත්වයෙන් වෛද්‍ය උපකරණ නිල වශයෙන් ලබා දීම සිදු කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේම් සෝමරත්න මහතා ඇතුළු රෝහලේ පිරිස මෙම අවස්ථාවට එක් වූ අතර රෝහල් සේවක මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද රජවැල්ලේ සුබෝධිනා හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපේ අලිත් හෙට රාත්‍රී හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.